සුබදා සක්කිවකිල ප්‍රාර්ථනා කරනවා SL Plus YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා යාලා හැමෝම ඔන්න මම කිව්ව විදිහටම Photoshop tutorial episode number 2 අරගෙන ආවිල්ලා ඉන්නවාද ඔයාලට මතක ඇති පළවෙනි episode එකේදී මම පැහැදිලි කරලා දුන්නා Photoshop කියන්නේ මොකද්ද Photoshop වලින් කරන්න පුළුවන් මොනවද Photoshop වල new document එකක් open කරගන්නේ කොහොමද කියන කාරණා අද මම සූදානම් වෙලා ඉන්නවා එතන ඉඳලම ඉස්සරහට පාඩම ගෙනියන්න Photoshop වල tool box එක ගැන කතා කරන්න tool kit එක ගැන කතා කරන්න එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ඊළඟ episode එකට යමු හරි එහෙනම් අද අපි පාඩම පටන් ගමු මෙතන new document එකක් open කරලා තිනවා new document එකක් open කරන හැටි පළවෙනි episode එකේදී මම කියා දීලා තිනවා ඒක බලපු නැති කට්ටියට මගේ description වල මම පළවෙනි episode එකේ link එක දාලා තිනවා ඒකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් මම අද කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන tool box එකේ මේ උඩින්ම තියෙන tool තුන ගැන මෙතන tool box එක ඔයාලගේ Photoshop වල නැත්තම් මෙන්න මෙතන windows වල टूल की तेंट गी बल्कि रईट मार्क तीन दिखा रईट मार्क मेरे टू रईट मार्क दागान मैं क्लिक रईट मार्क बैठना टूल बॉक्स मैंने हरी बलागन पुल हरी एना मम्मी मेक कैंसल कर ला हरी मैंने मित्र मैं शेप्स की ओपन कर लीनो मैं शेप्स अभी टूल टीकिंग प्रयोजन अन्नी को बलो मुड़ी मैं मू टूल මෝ ටූල් එක පොඩ්ඩක් පැත්තකට තියලා ඊළඟ ටූල් එකට යන මෙතන තියෙනවා මාක් ටූල් එක. මාක් ටූල් එක උඩ ක්ලික් කරගෙන ඉන්නකොට ඔයාලට තව මාක් ටූල් එකේ ඔප්ෂන් හතරක් ඔප්ෂන් හතර බලා ගන්න පුළුවන්. මේක උඩම තියෙනවා රෙක්ටැන්ගල් මාක් ටූල් කියලා. ඊළඟට තියෙනවා ඉලිප්ස් මාක් ටූල්, සිංගල් රූල් මාක් ටූල්, සිංගල් කොලම් මාක් ටූල්. මම මේ දැනට මෙන්න මේ යටම තියෙන ඔප්ෂන් දෙක ගැන කතා කරන්න එක පසුවට කතා කරන්න තියෙනවා. මෙන්න මේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ උඩ දෙක තමයි වැදගත්ම වෙන්නේ. මගේ දෙකෙන් කතා කරන්නම්. එතකොට රෙක්ටැන්ගල් මාක් ටූල් එක සිලෙක්ට් කරගන්නවා මම. මට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් එක ඇපල් ගෙඩිය තියෙනවා. මට මෙන්න මේ කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම මේ ඇපල් ගෙඩිය වෙනම කපලා ගන්න ඕනවා තියෙනවා. මම මෙන්න මේම රෙක්ටැන්ගල් මාක් ටූල් එකෙන් සිලෙක්ෂන් එකක් දාගන්නවා. මෙන්න මෙතන සිලෙක්ෂන් එක දාගන්නකොට මේ සිලෙක්ෂන් එක සමහරවිට ඔයාගේ හරියටම සෙට් වෙන්නේ නැතිව පයින් ඉදිරිය මෙන්න මේ වගේ කලබල ඉන්න අවශ්‍යතාවයක් නැහැ මම මෙන්න මේ වගේ ආර්ට් එක zoom කරගන්නවා control එකයි plus mark එකයි press කරලා zoom කරලා මේක මට මම apple ගිහින් තියෙන ආර්ට් එකේ මම බලා ගන්න ඕන නිසා මම space button එක press කරගෙනම hand tool එකෙන් මෙන්න මේ වගේ මම පේන විදිහට හදා ගන්නවා ඊට පස්සේ මම right click කරලා transform selection දෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ rectangle එකක් මත වෙනවා තවත් මේකේ selection එකට මෙන්න මේ වගේ සයිඩ් එක ඇන්කර් පොයින්ට් එකට ගිහිල්ලා මම අවශ්‍ය දැනට ලං කර ගන්නවා. හරි මෙහෙම ලං කරගෙන ඉවරලා මම එන්ටර් ප්‍රෙස් කරනවා. නැත්නම් මේක උඩ ඩබල් ක්ලික් කරත් මේ සිලෙක්ෂන් ට්‍රාන්ස්ෆෝම් සිලෙක්ෂන් එක අයින් වෙනවා. ඊට පස්සේ කන්ට්‍රෝල් J ප්‍රෙස් කරනවා මම. කන්ට්‍රෝල් J ප්‍රෙස් කරපුවම ඔයාලට මේ මෙතන බලා ගන්න පුළුවන් ලේයර් පැලට් එකේ මම ඕපන් කරගෙන තියෙන ෂේප්ස් තියෙන page එක තමයි background layer එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ මම J press කරපුවාම control J press කරපුවාම මෙන්න මෙතන අලුතින් layer එකක් ඔටෝ හැදෙනවා. ඊට පස්සේ ඒක අපිට move කරගන්න අවශ්‍ය නම් බලන්න ඕන මෙන්න මේ tool එකේ මම ඉන්නේ දැනට mark tool එකේ. mark tool එකෙන් මාරු වෙලා මම යනවා move tool එකට. මෙන්න මෙතන D select කරගමු. control D මේ selection එක අයින් කරගන්නවා. මෙන්න මේ වගේ move tool එකෙන් අපිට මෙන්න මේ කපාගත්ත ऑब्जेक्ट मूव करना पुलव हरी मम दैंट मेक डिलीट करना मैंने मेतन तीन आई सिले इलिप्स मार्की टूल हरी मम स्पेस बटन प्रेस कर माउस मैंने मेतन ड्रैक करना आर्ट मैंने मेतन बोले मम बोले सिले करना इलिप्स मार्की टूल मैंने मे वे सिले करना राइट क्लिक कर ला ट्रांसफॉर्म सिलेक्शन दीला මේක හැඩේ අපි ඇඩ්ජස්ට් කරගමු. හරි. මෙන්න මම ඩබල් ක්ලික් කරලා මේ ට්‍රාන්ස්ෆෝම් එක අයින් කර ගන්නවා. ඊට පස්සේ මේක අපිට කපලා වෙනම ගන්න නම් මම ඉස්සෙල්ලා කිව්වා control J press කරන්න පුළුවන්. නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙතන background layer එක select කරලා තියෙනකොට මම control C press කරනවා. කියන්නේ copy control shift N press කරලා අලුතෙන් layer එකක් ගන්නවා. मैं ओके करना
ඊපස්සේ control ඒ අලුතෙන් ගත layer එක select කරගෙන select කරලා තියෙද්දි control v press කරනවා දැන් අපි tool එකෙන් මාරුවේ move tool එකට දැන් මේ ඔයාලට මේ බෝලේ වෙනම layer එක ගන්න පුළුවන් හරි මේක delete කරමු ඊට පස්සේ මම ඊළඟ tool එකට යනවා lasso tool මෙන්න මෙතන lasso tool එකට ගියාම ඒක click කරනකොට lasso tool එකේ option තුනක් පෙන්වනවා lasso tool polygon lasso tool magnetic lasso tool කියන option තුන හරි lasso tool කියලා එක අපි select කරපුවා මේක free hand tool එකක් lasso tool එක අපිට මේක මේකෙන් වැඩක් ගන්න ඕන නම් මේකේ ප්‍රාවිච්චිට ගන්න ඕන නම් මේක ගොඩක් අපිට මවුස් එක හුරු තියෙන්න ඕන මේක අපිට ඕන හැඩයක් free handly අඳ ගන්න පුළුවන් අඳගෙන cut කරගන්න පුළුවන් මෙන්න මේ වගේ start point එකට ඇවිල්ලා තරපුවම selection එකක් හැදෙනවා මම control j press කරනවා ඊටසේ move tool එක නැත්නම් v keyboard එකේ v shortcut key එක v v press කරත් move tool එකට මාරු වෙනවා මේ selection එක මේ selection එකේ හැඩයටම කැපිලා තියෙනවා ඊට බලා ගන්න පුළුවන් අපි මේකත් delete කරමු ඊට පස්සේ තියෙනවා lasso tool එකට යටින් polygon lasso tool එක අපි ඒක select කරලා බලමු මේ polygon lasso tool එකෙන් කරන්න පුළුවන් straight line ව හැඩයට අපිට මවුස් එක ගිනින කපා ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක ස්ට්‍රේට් ලයින් එක විදිහට මෙන්න මේ අපි මේ බොක්ස් එක මෙතන සිලෙක්ට් කරනවා මේ කෙලින්ම ගන්න ඕන නම් අපිට මවුස් උර නැත්නම් අපි shift එක ක්ලික් කරපුවාම මේක තනි කෙලින් ඉරක් වෙනවා මෙන්න මෙතන ක්ලික් කරනවා ඊට පහළට තනි කෙලින් ගෙනිනවා shift එක press කරගෙනම මෙන්න මෙතන start point එක රැයලා ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ සිලෙක්ෂන් එක කරනවා Q විදිහට කලින් Q විදිහම control J නැත්නම් control c ගහලා copy කරගන්නවා background layer එකේ තියෙදි ඊට පස්සේ control shift n press කරලා new layer එකක් ගන්නවා control v press කරලා ඒ layer එක paste කරනවා මම control j press කරනවා මෙහෙම ඔතන ඔයාලා බලා ගන්න පුළුවන් මේ layer එක වෙනම cut වෙලා ආවා හරි ඊට පස්සේ ඒ වගේම තමයි අපි ආපහු polygon lasso tool එකට යමු මෙන්න මේ වගේ මේ box එක විතරක් මම කපලා ගන්න ඕන මෙන්න මේ වගේ මෙන්න මෙතනදී ගිහිල්ලා අපි කැමති පොයින්ට් එකකින් පටන් ගන්න පුළුවන් මෙන්න මේ වගේ ක්ලික් කරගෙන යන්න පුළුවන් මම මේක ඔයගලන්ට කියා දෙන්න ඕන නිසා රෆ්ලි මම කට් එක දාගන්න හරි ස්මූත්ව දාගන්න නැහැ ටයිම් වේස්ට් වෙන ඉඳ හරි මෙන්න මෙතෙන් ඇවිල්ලා ක්ලික් කරපුවම ඔන්න ඔය වගේ සිලෙක්ෂන් එක හැදෙනවා Ctrl J press කරලා මම කට් කරගන්නවා එතකොට මේ බොක්ස් එක ඔයාට ඕනම තැනකට ගිහිල්ලා තියන්න පුළුවන් මේකට වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන් මේ වගේ තැනකින් උනත් ඕන තැනකින් තියාගන්න පුළුවන් හරි ඊට පස්සේ තියෙන එක තමයි මැග්නටික් ලැසෝ ටූල් එක මැග්නටික් ලැසෝ ටූල් එක ඇතරම් ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒ තමයි මේ වගේ අපි හැඩයක් මේ නිශ්චිත හැඩයක් නැතුව මෙන්න මේ වගේ හැඩයකදී විතර කට් කරගන්න ලේසි මෙන්න මේ එක තැනක් ක්ලික් කරලා මෙන්න මේ වගේ ඒ අපිට කට් කරගන්න ඕන ලයින් එක දිගේ අපිට මවුස් එක ඩ්‍රැග් කරන්න විතරයි තියෙන්නේ එයා ඔටෝ පොයින්ට් ඇඩ් කරගෙන මෙයාගේ ලයින් එක කට් මාක් එක හදා ගන්නවා මේ වගේ zoom out කරගන්නවා හරි මන්න මෙන්න මේ වගේ වැරදුනොත් අපිට බෑක්ස්පේස් එකෙන් ආයෙ පස්සට යන්න පුළුවන් වැදිච්ච තැන ඉඳන් හරි ගස්සන එන්න හරි ක්ලික් කරවම මෙන්න මේ වගේ control j press කරලා මම මේකේ කොපියක් ගන්නවා v අකුර press කරලා move tool එකට යනවා එන්න cut වෙලා එතකොට මේකට පුළුවන් අර මේ බැලුන් එකට වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න වෙනව නැත්නම් ඔයාලට පුළුවන් new document එකක් open කරලා ඒකට තියන්න පුළුවන් නැත්නම් open කරගන්න පුළුවන් ඔයා දන්න ඔයාට මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාගේ කම්පියුටරේ තියෙනවා open කරලා ඒකට දාගන්න පුළුවන් මම new document එකක් open කරලා මේ බැලුන් එක දෙන්න දාගන්න දැන් මම නිකන් open කරගන්නවා එහෙම දැන් මේ වගේ වට ටැබ් දෙකක් පේනවා මම document දෙකක් open කරපු ඉඳලා මේ new document එක මෙන්න මෙතන තියෙනවා මම මේකට මවුස් එකෙන් අල්ලලා මේ මේක උඩර ගෙනල්ලා අතාරිනවා මේ තියෙන්නේ අපිට ඒ වගේම තමයි මේක දැන් සයිස් එක ලොකු යාට මේ මේක රීසයිස් කරගන්න පුළුවන් control t press කරලා ඔයාට මෙන්න මේ වගේ විශාලත්වය අඩු වැඩි කරගන්න පුළුවන් ඒ වගේම තමයි දැන් මගේ මේකේ width එකයි height එකයි
අසාමාන්‍ය විදිහට හැදෙනවා. ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. මම අන්ඩු කරනවා මේක දැනට. මේක ප්‍රොෆෙෂනලි පොඩි කරගන්න අපි shift එකත් එක්ක අල්ලලා මෙන්න මේ වගේ anchor point එකකින් අල්ලගෙන කුඩා කරපුවාම ඒක ප්‍රොෆෙෂනලි කුඩා වෙනවා. කුඩා විශාල කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකට ඔයාලා ඕන නම් කැමති background එකක් දාගන්න පුළුවන්. හරි. අපි ආපහු යමු මේ object තියෙන තැනට. මම මේක delete කරගන්නවා. මේ apple ගෙඩියත් ඕන නම් අපි magnetic lasso tool එකෙන් cut කරලා බලමු. මම දැන් click කරනවා. මේ වගේ रफ्ली कपड़ने वाले पेन्न सा टूल के वेन राजकारी पेन सर मम्मी रफ्ली कट करें कंट्रोल जे प्रेस करना मैग्नेटिक क्लास टूल कपागे आप ओना फोटो एक कट कर बलूँ मैग्नेटिक मम्मी वाली फोटो एक ओपन कर लगा बला मेक मैग्नेटिक लैसो टूल के कट कर विधि හරි ඔන්න කපා ගත්තා අනිත් ඩොකියුමන්ට් එකක් ගන්නවා ඒ ෆෝ සයිස් එක අපි ගමු හරි මම මේ කපා ගත්ත ඉමේජ් එක මේකට දානවා දැන් කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා ලොක උඩා කර ගන්න පුළුවන් shift එකත් එක්ක අල්ලලා ඒතර මේක width එක height එකයි අසාමාන්‍ය ඉදිරිය වෙනස් වෙන්නේ නැහැ ඒක ප්‍රොෆෙෂනලි ලොක කර ගන්න පුළුවන් මේ විදිහට මම මේක පුංචි දෙයක් තව දෙයක් කියා දෙන්න තියෙනවා මේ කට් කරනකොට මමගේ බෑග්ග්‍රවුන්ඩ් එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන්න දැනට ඉස්සෙල්ලා මම මාකි ටූල් එකෙන් වාට කියා දුන්නේ කට් කරන විදිය මාකි ටූල් එකෙන් තව දෙයක් කරන්න පුළුවන් ඒකත් මම මෙහෙම කියා දෙන්නම් මෙන්න මේ වගේ අපිට කැමති සිලෙක්ෂන් එකක් දීලා මේ සිලෙක්ෂන් එකට කලර් එකක් දෙන්න පුළුවන් ඒතර මේක අපි කරන්න තියෙන්නේ සිලෙක්ෂන් එකක් දෙනවා අපි නිව් ලේයර් එකක් ගන්නවා කන්ට්‍රෝල් shift n ප්‍රෙස් කරලා නිව් ලේයර් එකක් ගන්නවා මේකට කැමති නමක් ඔයාලට දෙන්න පුළුවන් මම ඕකේ කරනවා ඊට පස්සේ ऑल्ट एकाई बैकस्पेस बटन क्लिक करवाम अपीट मेतन मेन मेतन फोरग्राउंड खाले मेन मेतन एड वेना मेन मे हरिए तीन फोरग्राउंड खाले मे मेक एड वेना डी सी लेकर कंट्रोल डी मम्मी का कंट्रोल टी प्रेस कर मे विशाल लुकमु मित्र कम बैकग्राउंड दागन मंदे अंत खाले दिन मैं लेयर उड़े तीन अभी इंट मे ब्राइडल वहल दीने अभी लेयर ब्राइडल लेयर दिया मैंने क्लिक एंड ट्रैक दैंग बलागन पुलवा मैंने मेक खाट कर लीन हर इट स्मूत कैपिल दीने मेक हर रफ खाट मे दीन सामान्य फोटो खाट करना मतक दिया मैं स्मूथ खाट कर मम्म मिथन अंडू कर ल कट कर मैग्नेटिक क्लास मम्मी रफ कपागे यार वेन पे सा अभी खाल वेला වැඩ දුන්නොත් ඔයාලට බෑක් ස්පේස් එක ඕපන් ක්ලික් කරලා ආය වැඩදිච්ච තැනක හදා ගන්න පුළුවන් මම මේක ක්ලික් කරනවා මේක ඊට පස්සේ මෙන්න මෙතන කට් මාක් එක වැටලා තියෙන මම රයිට් ක්ලික් කරලා මේක මේ සිලෙක්ෂන් එක වැටලා තියෙද්දි මම රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන ෆෙදර් කියලා එකක් තියෙනවා මම මේක ෆෙදර් එක ක්ලික් කරලා मित्र मन देखा खाली दीला तीन एक सिलेक्ट मे को वैडी कर पुलवा सामान्य अभी तीया देखा को अगेमा मम्मी देखा दाल ओके कर ला मे इमेज अरे बैकग्राउंड मंगल मैं तीन गेन
මම මේ සයිස් එකටම මේක ලොක් කරගන්නම්. දැන් ඔයාලට මම මේ zoom කරලා පෙන්නන්න මේ කට් දෙකේ වෙනස. ඒතර මම මේ fade එකක් නැතුව දුන්න කට් එක මේ rough කැපිලා තියෙන විදිය සහ මේ smooth කට් වෙලා තියෙන විදිය මේ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ෆොටෝ එකක් අපනකොට depth එකක් එක අපිට ගන්න ලේසි මෙන්න මේ වගේ fade එකක් දීලා කට් කරගත්තොත් අපි ඕන object එකක් කපා ගන්නකොට මේ වගේ fade එකක් දීලා කට් කරගන්න මතක තියාගන්න ඕගොල්ලෝ. හරි smooth ලිය එක පේනවා අපිට. මේ කට් දෙකේ වෙනස වලට මම හිතන්නේ පැහැදිලි ඇති. හරි දැන්ට මම මේක අයින් කරලා දෙන්න. මම හිතනවා මේ ටූල් තුන ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඒක කාට හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අලුතෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ ටූල් දෙක තුන ගැන මගේ කමෙන්ට් බාර් එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉතිරි ටූල් ගැන මම තව ටූල් සෑහෙන තියෙනවා මේකේ. ඒ ටූල් ගැන ඉතිරි පාඩම් වලදී කියන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඒ වගේම තමා කියන්න ඕන මේක මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳිලා ඉන්න SL Plus YouTube channel එකත් එක්ක. ඔය හැමෝටම සුබ දවසක්.